සුබසන්ධ්‍යාවක්. ඔබ එක්වන්නේ අයිටින් රාත්‍රී ප්‍රධාන සිංහල පුවත් විකාශයත් සමගින් මම ශ්‍රීහනාරේසිංහ. මම මදුනිකා කරපුටුගල. අදත් මුලින්ම අවධානය පුවත් සිරස්තල වෙත. රට අස්ථාවර නොවී ඉදිරියට ගෙනයා යුතු බවට මල්වතු අස්ගිරි පාර්ශවවලින් ප්‍රකාශයක්. එජාප පසුබෙල මන්ත්‍රීවරුන් හා අගමැති අතර සාකච්ඡා. ළමා වකුගඩු බද්ධ කිරීමෙන් පෙරාදෙනිය රෝහල වාර්තා අතරට. ඇමරිකාවෙන් රුසියාවේ 13 දෙනෙකුට චෝදනා. දැන් දේශීය පුවත්. රට අස්ථාවර නොවී ඉදිරියට ගෙන යාම සඳහා සියලු දෙනා එක්ව ක්‍රියා කළ යුතු බව මල්ලතු අස්ගිරි පාර්ශවයන් ඉල්ලීමක් කර තිබෙනවා. රටේ ව්‍යාකූලත්වයක් ඇති නොවනසේ රාජ්‍ය පාලනය මෙහෙයවීම රජය සතු බලවත් වගකීමක් බවයි මල්වතු පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල ස්වාමීන් වහන්සේ පවසන්නේ. 2015 ජනාධිපතිවරණයේදී මෙන්ම පසුව පැවති මහමැතිවරණයේදී ජනතාවට ලබා දුන් පොරොන්දු ඉටු කිරීමට වහා ක්‍රියා කළ යුතු බවයි උන්වහන්සේ පෙන්වා දෙන්නේ. ගමේ සංවර්ධනය මෙන්ම ජාතික, ආගමික, සංස්කෘතික හා ආර්ථික අභිවෘද්ධිය ඇති කිරීම කෙරෙහි විශේෂ අවධානය යොමු කළ යුතු වනවා. සාමය ගොඩනැගීම කෙරෙහිද අවධානයෙන් ක්‍රියා කළ යුතු බවයි මහානායක ස්වාමින් වහන්සේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාට සහ අග්‍රාමාත්‍ය අනිල් වික්‍රමසිංහ මහතාට යොමු කළ ලිපියේ දැක්වෙන්නේ. මේ අනුව රජයේ සියලු පාර්ශ්ව සමග එක්ව පසුගිය ජනාධිපතිවරණයේදී හා මහමැතිවරණයේදී ජනතාවට ලබා දුන් පොරොන්දු ඉටු කිරීම අවශ්‍ය බවයි මල්වතු පාර්ශ්වයේ මහානායක ස්වාමින් වහන්සේ ප්‍රකාශ කරන්නේ. විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් අස්ගිරි පාර්ශ්වයේ ලේඛකාධිකාරී ආචාර්ය පූජ්‍ය මැදගම ධම්මානන්ද ස්වාමින් වහන්සේද මේ පිළිබඳ අදහස් පළ කළා. ස්ථාවර තත්ත්වයක් රටේ පවත්වාගෙන යාමට මහජනතාවගේ සුභසිද්ධිය සහ මාතෘභූමියේ සුරක්ෂිතභාවය අපේක්ෂාව තමයි භික්ෂූන් වහන්සේලා වශයෙන් අප සැමගේම සෑම මොහොතකම ක්‍රියාදාමය වගේම ප්‍රාර්ථනා වෙන්නේ. මේ බලයෙන් උද්දාම විය යුතු නැ කිසිම පාර්ශවයක් උද්දච්චකමෙන් හැසිරිය යුතු නැ. දේශපාලන බලලෝභය සඳහා ඒ තමන්ගේ පිල්මාරු කිරීම ආදී සිද්ධ කරමින් මේ මහජන ඡන්දය කැමැත්ත ඒ විදිහට අවභාවිතයට නොගනී කියන කාරණයක් අපි මේ අවස්ථාවේදී බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන් මේ අපි පැහැදිලිවම අපේක්ෂා කරන්නේ මේ රටේ ස්ථාවර රජයක් පැවතිය යුතුයි කියන කාරණය. ඒ රජය පවත්වාගෙන යාමට වගකීම විශේෂයෙන් ගරු ජනාධිපතිතුමාටත්, ගරු අග්‍රාමාත්‍යතුමාටත්, ඒ වගේම මහින්ද රාජපක්ෂ මැතිතුමාටත් පවතිනවා. ඉතින් අපේ පොදු මහජනතාවගේ අපේක්ෂාවන් ඉෂ්ට කරන විදිහට අපි මේ අවස්ථාවේදී සියලු දෙනාටම කාරුණිකව ආයාචනා කරනවා. සියලු පාර්ශ්ව එක්ව රට වෙනුවෙන් ක්‍රියා කිරීම අත්‍යවශ්‍ය බවයි බොහෝ පාර්ශ්ව පෙන්වා දෙන්නේ. ජනතාව රජයට අනතුරු ඇඟවීමක් තමයි කරලා තියෙන්නේ. මේක හොඳින් අවබෝධ කරගෙන ඉදිරි කාලය තුළ ශ්‍රීමත් ජනාධිපතිතුමාත් අගමැතිතුමාත් ජනවාරි 8 වෙනිදා දුන්න 2015 පොරොන්දු ආකාරයට තමන්ගේ පොරොන්දුව ඉෂ්ට කිරීම තමයි මේ අවස්ථාවේ කරන්නේ. 19 වෙනි සංශෝධනයේ මගින් පත්තු අග්‍රාමාත්‍යවරයා අස්කරන්න පුළුවන්කමක් නැහැ. ඒ වගේම තමයි පාර්ලිමේන්තුව විසිරීමේ බලයක් නැහැ. ඒ නිසා ව්‍යවස්ථානුකූලව මේ රජය පවතින්න ඕන. ජනතාවගේ ප්‍රාර්ථනා කරන්නේ ඒකයි. ඔය ඡන්ද ප්‍රතිපල කුමක් වුවත් මහජනයා සමග සාකච්ඡා කරද්දී ජනතාව ප්‍රාර්ථනා කරන්නේ ඒක. දේශපාලන පක්ෂවලට, ඔක්කොම පක්ෂවලට අපි කියන්නේ, විරුද්ධ පක්ෂවලටත්, දැන්ට යම් ජයග්‍රහණයක් ලබන ඉන්න පක්ෂවලටත් කියන්නේ, තමන්ගේ ඇතුළත තියෙන බලාපොරොත්තු ඉස්සරහට ගන්න, අතීතයේ කරපු දේවල් කරන්න, කරපු වැරදි වලින් නිදහස් වෙන්න හිතාගෙන නෙවෙයි, මේ මහජනයාගේ බලාපොරොත්තු ඉටු කිරීම සඳහා ඒගොල්ලා ක්‍රියාත්මක වෙන්නේ කියන. මේ ආණ්ඩුව විසින් ලෝකයා අතරේ යම් ප්‍රසාදයක් දිනාගත්තේ. ලෝකයා ඉදිරියේදී යම් ප්‍රසාදයකට පත් වුණා නම් ලෝකයා අතරේ ඒ ප්‍රසාදය රැකගෙන රටක් වශයෙන් ඉස්සරහට යන්න අපට පුළුවන් මාර්ගයක් විවෘත වෙලා තියෙනවා. ඒ කලින් ඒක තිබුණේ නැහැ. දැන් ඒ තියෙන දේ නැති කරගන්න නැතුව ඉදිරියට යාම තමයි බලාපොරොත්තු විය යුත්තේ. එක්සත් ජාතික පක්ෂ පසුපෙළ මන්ත්‍රීවරුන් පිරිසක් සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතර සාකච්ඡාවක් අද පැවැත්තුණා. ඒ අරලියගහ මන්දිරයේදී. සාකච්ඡාවෙන් අනතුරුව මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු මාධ්‍යවේදීන් හමුවේ අදහස් දැක්වුවා.
අපේ පසුපෙළ මන්ත්‍රී කණ්ඩායම තීරණය කරා අරිලිගහ මන්දිරයට ඇවිල්ලා අපි කතා කරමු කියලා. ඉතින් අපි කතා කරා තියෙන ප්‍රශ්න ගැටළු සම්බන්ධයෙන් අපි අදහස් හුමාරු කරගත්තා. සියලු දෙනාම කතා කරලා වර්තමාන දේශපාලන තත්ත්වය ගැන සාකච්ඡා වතු ජනාධිපතිතුමාගේ අගමැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ආණ්ඩුව ඉස්සරහට යනවා. පසුපෙළ මන්ත්‍රීවරු හැටියට අපි අද 15 20ක් අද දිනලා අපි අගමැතිතුමාගේ සහයයට අපි එකට රැස් වෙලා මේ අවස්ථාවේදී ඊතුමාර ශක්තියක් වෙන්න ඉදිරියට කළ යුත්තේ කුමක්ද කියන එක ගැන තමයි අපි කතා කරන්නේ කියලා. පක්ෂයක් හැටියට අපේ සියලුම දෙනා අපි මේ වෙලාවේ අගමැතිතුමත් එක්ක ඉන්නවා. පක්ෂ දේශපාලනය පස්සේ කළ අභියෝගවලට මුහුණ දෙමින් රට ඉදිරියට ගෙන යන බව කණිජතල සම්පත් සංවර්ධන අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසනවා. යාපනයේ මහජන පුස්තකාලයේ පැවති මාධ්‍ය හමුවකදී අමාත්‍යවරයා මේ බව කියා සිටියේ. මේ ආණ්ඩුව ඉදිරියට ගෙනියා යුතුයි. මොකද මේ රටේ මහජනතාව වරම ලැබලා දුන්නේ අතිගරු මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාටත් රනිල් වික්‍රමසිංහ ගරු අගමැතිතුමාටත් පක්ෂ දේශපාලනය පිට තියලා රටේ ප්‍රශ්න වෙනුවෙන් ඉදිරිපත් වෙලා මේ රට ඉස්සරහට ගෙනියන්න කියලා. පළාත් පාලන මැතිවරණයක් තිබුණේ. මේක පාර්ලිමේන්තු මැතිවරණයකුත් නෙමෙයි, පළාත් සභා මැතිවරණයකුත් නෙමෙයි. එච්චර මේකට කලබල වෙන්න අවශ්‍ය නැහැ. අපේ තියෙන වැරදි හදාගෙන ඉස්සරහට යෑම තමයි අවශ්‍ය වෙන්නේ. ආණ්ඩුවක් හැටියට අපේ යම් යම් වෙනස්කම් ඇති විය යුතුයි. ඒක අපි හැමදාම කියලා තියෙනවා. ඊට ප්‍රථම මම හිතන්නේ අර මිනි මරපු අය, දූෂිතය, හොරකම් කරපු අය එව්වට හරි තීරණ දුන්නා නම් අපිට මේ තත්ත්වය ඉදිරිපත් වෙන්න මම බලාපොරොත්තු වෙනවා. මොනම පක්ෂයකවත් මුදලට යට වෙලා මේව පාවා දීලා ඉස්සරහට මේ රට නරක පැත්තට හරවන්න කට්ටියක් හදනවා නම් මම හිතනවා ඊළඟ පැතිවරණයේදී ඒ සියලු දෙනාම පරද්දන්න මේ රටේ මහ ජනතාව ඉදිරිපත් වෙයි කියලා. ළමා වකුගඩු බද්ධ කිරීම 100ක් එකම රෝහලකදී අතිසාර්ථකව සිදු කළ දකුණු ආසියාවේ ප්‍රථම රෝහල බවට පෙරදිනිය ශික්ෂණ රෝහල පත්ව තිබෙනවා. සාර්ථක වකුගඩු බද්ධයකින් පසු යළි ජීවත් වීමට වරම් ලැබූ දරුවන්ගේ සහභාගීත්වයෙන් විශේෂ උත්සවයක් එම රෝහලේදී අද පැවැත්වුණා. නිරෝගී දරුවෙකු ලෙසින් නැවත ජීවය ලැබූ චතුරි මදුෂිකා එහිදී තම හඬ අවදි කළේ මෙලෙසින්. ඇත්තටම එදා අපි මේ රෝහලට ආවේ මේ විදිහට නෙමෙයි, බට ගොඩක් දාගෙන හුඟක් අමාරු වෙලා. ඒ තත්ත්වෙත් එක්ක අපි දැන් ඉන්න තත්ත්වය ගැන අපි ගොඩක් සතුටු වෙනවා. ඇත්තටම අපේ අම්මා තමයි මට මේ පරිත්‍යාගය සිදු කළේ. ඇයත් නිරෝගීව පෙර වගේම ඉන්නවා. ඉන්ජෙක්ෂන් ගහන්න නර්ස් ආන්ටිලා ඉදදී අපි බයේ කෑ ගැහුවා. ඒක අපිට කවදාවත් අමතක වෙන්නේ නැහැ. ඉතින් එදා ඔවුන් අපි සනසන්න කොච්චර දේවල් කිව්වත් අපේ කඳුළු එදා එකට සවන් දුන්නේ නැහැ. නමුත් අපිට දැන් තේරෙනවා ඔවුන් ඒව කිව්වේ මොනවටද කියලා. අපිට නැවතත් පෙර වගේම ජීවිතය දෙන්න නේද ඔවුන් අපිට අවවාද දුන්නේ කියලා. මේ රෝහලේ සිල්ම විශේෂඥ වෛද්‍යවරුන් ඇතුළු මේකට උරදුන් සිල්ම කාර්ය මණ්ඩලයට මගේ හදපිරි ස්තුතිය පුද කරනවා. 2004 වසරට පෙර වකුගඩු බද්ධ කළ යුතු ළමුන්ට මරණය වැළඳ ගැනීමට සිදුවත් අද ඒ සැමට ජීවිතය ලබා දීමට පෙරදින රෝහලේ වෛද්‍යවරුන් සමත්ව සිටිනවා. එලෙස සිදු කළ සාර්ථක සැත්කම් ජාත්‍යන්තරයේ පවා ඇගයීමට ලක්ව තිබෙනවා. ඉදිරියේදී වකුගඩු සැත්කම් සංඛ්‍යාව වැඩි කිරීම අරමුණ බවයි විශේෂඥ වෛද්‍ය මහාචාර්ය ආසිරි අභයගුණවර්ධන මහතා පවසන්නේ. එක ස්ථානයක වැඩිකරම වකුගඩු බද්ධ වෙන්නේ දකුණු ආසෑමයේ පෙරදිනිය රෝහලේ. අපිට ඊළඟ වකුගඩු 100 බද්ධ කිරීමට මීට වඩා අඩු කාලයක් යයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. සාමාන්‍යයෙන් අපි බලාපොරොත්තු වෙන්නේ කිලෝග්‍රෑම් 10ක්වත් වැඩි වෙන්න ඕනේ කියලා. නමුත් සමහර අවස්ථාවලක අපි කිලෝග්‍රෑම් 8.5 කළා මේකුත් අවුරුදු එකහමාරෙදී බද්ධ කරා. ඒක තමයි දකුණු ආසියාවම බද්ධ කරලා තියෙන කුඩාම දරුවා. බටහිර රටවල පවා පුදුම වුණා. 2015 අපිට විශේෂ ආරාධනයක් ආවා ඇමරිකාවට ඇවිල්ලා. අපි මේ වකුගඩු බද්ධ කිරීම කරගෙන ගිය පිළිවෙල ලෝකයට ආදර්ශයක් හැටියට කතා කරන්න කියලා. මොකද අඩු රිසෝර්සස් වලින් අපි මේවැනි කර්තව්‍යයක් කොහොමද කරේ කියලා. පෙරදින ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය අර්ජුන තිලකරත්න මහතා ඇතුළු විශේෂඥ වෛද්‍යවරුන් සහ රෝහල් කාර්ය මණ්ඩලයේ විශාල පිරිසක්ද එම අවස්ථාවට එක්ව සිටියා. පිබිදෙමු පොළොන්නරුව සංවර්ධන ව්‍යාපෘතිය යටතේ මාර්ග රැසක් ප්‍රතිසංස්කරණය කර තිබෙනවා. තවත් මාර්ග කිහිපයක ප්‍රතිසංස්කරණද මේ දිනවල සිදු කරමුනි පවතින්නේ. පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ග්‍රාමීය මාර්ග හා ප්‍රධාන මාර්ග සියල්ල සංවර්ධනය කිරීමේ වැඩපිළිවෙලක් ක්‍රියාවට නැංවුණේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ උපදෙස් මතයි. පිබිදෙමු පොළොන්නරුව ව්‍යාපෘතිය යටතේ ඒ ක්‍රියාත්මක වන්නේ.
එයටතේ රුපියල් මිලියන 3422ක වියදමින් බකමූණ ගිරිතලේ මාර්ගය සංවර්ධනය කිරීම මේ දිනවල සිදුවනවා. කිලෝමීටර් 29ක දුරින් යුත් මෙම මාර්ගයේ සංවර්ධන කටයුතු ලබන වසරේ ජනවාරි මාසයේ අවසන් වීමට පෙර නිම කිරීම රජය අරමුණයි. ගිරිතලේ හා ඇලහැර ව්‍යාපාරවල කෘෂි නිෂ්පාදන දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය කරා රැගෙන යාමට මෙම මාර්ගය බෙහෙවින් උපකාරී වෙනවා. එමෙන්ම මොරගහකන්ද කලුගඟ ව්‍යාපෘතියට ගමන් කළ හැකිවන්නේද මෙම මාර්ගය ඔස්සේ. දැන් කෙටි විරාමයක්.